පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. නවල් කොරෝනා වෛරසය ගෝලීය හදිසි තත්ත්වයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය ප්‍රශංසාවට ලක් කරලා තිබෙනවා ඒ රට තුළ අරගෙන තිබෙන පියවර පිළිබඳව. මම මතක් කරන්නට කැමති පාර්ලිමේන්තු සභාගර්භයේදී මේ මාතෘකාව මතු කරපු එකම මහජන නියෝජිතය හැටියට පසුගිය සිකුරාදා දවසේ අද වන විට මේ තත්ත්වය ඉතාමත්ම භයංකාර ව්‍යසනයක් බවට නිර්මාණය වෙමින් පවතිනවා. අපි සතුට වෙනවා මේ වන විට දැනගන්නට තිබෙන ආකාරයට අපේ රටේ එකම එක ඒ වෛරසය වැළඳුණු පුද්ගලයෙක් හඳුනාගෙන තිබෙනවා ඒ චීන ජාතිකයෙක්. ඉතින් අපි සතුට වෙනවා තවමත් අපේ රටේ ශ්‍රී ලාංකීය පුරවැසියන්ට මේ අනතුරට ලක් නොවීම පිළිබඳවත් මේ වෛරසය නොවැළඳීම පිළිබඳවත් අපි සතුට වෙනවා. ඒ එසේම වේවා ඉදිරියේදීත් කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් අද වන විට ලෝකයේ පුරා මෙම වෛරසෙන් ආසාදිත වූ 9700ක් අද දවස වෙනකොට මේ මොහොත වෙනකොට වාර්තා වෙලා තිබෙනවා. මරණ 213ක් වාර්තා වෙලා තිබෙනවා. මේ අතරින් ආසාදිතින් 98ක් වාර්තා වෙලා තිබෙනවා රටවල් 18කින්. ඒ වගේම මට දැනගන්නට තිබෙන ආකාරයට මරණ සිදු වෙලා තිබෙන්නේ චීනයේ පමණයි කියන එකයි අපිට දැනගන්නට තිබෙන්නේ. මේ වන විට ලෝකයේ රටවල් රැසක් චීනය බලා යන ගුවන් ගමන් නතර කරලා තිබෙනවා. ඒ වගේම චීන ජාතිකින්ට වීසා ලබා දීම නතර කරලා තිබෙනවා. එනමුත් අපේ රටෙත් වෛරසය ඒ ආසාදනය ඇති බවට සැකපිට රෝහල්වලට ඇතුල් කිරීම මේ වන විටත් කෙරෙමින් පවතිනවා. අපි ප්‍රාර්ථනා කරනවා මේ වෛරසයට අපේ කිසිම කෙනෙක් ගොදුරු නොවේවා කියලා. නමුත් මේ අවදානම් තත්ත්වය බරපතල ලෙස තිබෙනවා. ඒ වගේම චීන ජාතිකින්ට ඔන් අරයිවල් වීසා ලබා දීමත් ශ්‍රී ලංකාව අත්හිටවලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම චීනයේ සිට ශ්‍රී ලාංකික සිසුන් සහ සිසුපුරවැසියන් මේ රටට එමින් පවතිනවා. නමුත් කනගාටුදායක තත්ත්වය තමයි වූහාන් නගරයේ සිට ශ්‍රී ලාංකික සිසු දරුවන් දූ දරුවන් වගේම පුරවැසියන් ගෙන්වීමේ පැහැදිලි වැඩසටහනක් තවමත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක කනගාටුදායක කාරණාවක් හැටියට මම දකිනවා. Breaking.lk